නැගිටලා බම්බා ඔබට මම කියන්නේ නැද කෝල් කරන්න මේ ගිනි බත් වල අපිට මොකක්ද උනේ කියලා හොයන ඊ පොඩ වැඩි වුණා බා අර මිස්ටර් උද්‍යෝගාරේ කතා කරනවා බා අපි කරන්න හිටපු ෂෝ එකේ ටිකට් වල සල්ලි ඉල්ලනවා උනේ සල්ලි ඉල්ලලා මිනිස්සු ඔෆිස් එකට වට කරලා අපි මොකද කරන්නේ බන්ද මලත් කතා කරා බං ඊරා ඉඳ මං අන්ස කරේනේ අනේ මං දබා මොනෝ කරන්නද කියලා මේ කොරෝනා කරුමයක් නිසා අපිට කෙල වුණා කියලා විලක් ආයි නැකට ගන්න බැරි වෙන්නේ ෂේ ඇත්ත කිපා මේ සල්ලි අර කැසිනෝ වලට වේදන් කරා නේද ඒ මදේ දුරු සල්ලි වලින් මේ විනාශය යකෝ ඔබ කවුද ඔබ මේ රටේ ජනප්‍රියම ගායකයා අන්න ඒක මතක තියාගෙන වැඩ කරනවා ඔබ මේ කරන කාලකණ්ණි වැඩකින්දා ඔබට කවදාහරි පාරේ තමයි සින්දු කියන්නේ අන්න ඒක මතක තියාගන්න පුළුවන් මං යනවා බං යන්න ඒ ඔබ යනවද පොඩ ඉඳා හෙලෝ මිස්ටර් සිහින යවනේ සිහින තාරකව මොකද කවදාවත් නැතුව අපි මතක් වෙලා මට මගේ දරුවා බලන්න ඕන ඔහිග දරුවෙක් මෙහිනේ දැන් ඉන්නේ මගේ දරුවා ඇයි කෝට් එකෙන් දුන්න ඩිෂන් එක මතක නැද්ද හරි හරි මට දරුවෙක්ව කතා කරන්න ඕන මේ දවස්වල මට පොඩි ප්‍රශ්න වගේ ආවා. ඒ නිසා ඉන්න බැරි වුණේ. මම කියලා මගේ දරුවා මතක් වෙලා නැහැ. තමුන්ට විතරද ප්‍රශ්න තියෙන්නේ මිස් සීන? අපිට ප්‍රශ්න නැද්ද? දරුවගේ ඔන්ලයින් ක්ලාස් වලට සල්ලි ගෙවන්නත් තියෙනවා. තව මාස 3ක රෙන්ට් එක මම දීලත් නැහැ. අපිත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඔහෙට ගාණක් නැති වුණාට. තමුසික සෙක්‍රටරි ගෑනටත් මම කතා කරලා කිව්වා මේවා. හරි හරි. මයික් මට සල්ලි දාන්න. මම මේ දවස්වල පොඩ්ඩක් ඉර වෙලා ඉන්නේ. ඔව් ඉතින් තමුසිර අපි ගැන හොයලා බලන්න වෙලා නැතුණාට අලා නුස්සක්කරම් වට්ටම ගන්න හොයන වෙත්නේ නේ. ළඟදීම් බඳිනවලුනේ. මම දැක්ක වෙබ්සයිට් වල යනවා. ඕන මගුලක් නෙට්වර්ක් කමක් නැහැ මේ සතිය ඇතුළත මගේ නඩත් සල්ලි ටික දාන්න නැත්තම් මං ඔහෙව හම්බ වෙන මගේ ලෝයේ වෙවෙනවා හලෝ හලෝ නයෝමි සෙට් මගුල ගුඩ් මෝර්නින් සර් පොඩි ප්‍රශ්න වලියක් තියෙනවා ඔව් කියන්න සර් සර්ගේ බොඩිගාඩ් රුවන් අද අපෙන් අයින් වෙලා ගියා සර් ඔව් මට කියලා ගියා තානිය රුවන් මං ගාව වැටෙලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා සර් තව පොඩි ප්‍රශ්නයක් සර් මේ මට ගිය මාස 3 එක මාසයක සැලරි ගන්න පුළුවන්ද ගෙදරත් ප්‍රශ්න නිසා කොරෝනා නිසා මල්ලිගේ රස්සාවක් නැතුව මමයි මල්ලිනේ ගෙදරට සල්ලි දුන්නේ ඒකයි මං සල්ලි දුන්නේ නිසා මට තේරෙනවා ඩානියා මම අර එකේ සල්ලිilla බෑන්කේ ලෙටර් එකක් දුන්නා මමයි සල්ලි අම්මුණා මම සල්ලි ඉක්මනට දෙන්න I'm so sorry sir නෑ නෑ ඩානියා ඒක ඔයගේ අයිතිය It's okay කල්ලි මොකද පාර බලන්න ඉතල වැඩි हेलो मिस्टर सिहिना මං ඊයින්ද මට කෝල් ගන්න පොඩ්ඩක් බිසි වුණා මිස්ටර් රොඩ්රිගෝ ඔයා නිසා අපිත් සෑහෙන්න බිසි වෙලා ඉන්නේ මිස්ටර් සිහිනා ඔයාගේ අර ෂෝ එකට ටිකට් ගත්ත මිනිස්සු කෝලි මේනවා අපේ ඔෆිස් එකට ඉවරයක් නෑ කෝල්ස් ගන්න ඒක ඉවරකුත් නෑ මට තව පොඩි කාලයක් දෙන්න මං සල්ලි ටික ඉක්මනට දෙන්නම් ප්ලීස් මිස්ටර් සිහිනා මට මේ සල්ලි ටික ඉක්මනටම ඕන මං ඔයාට තව දවස් 3ක් දෙන්න. හැබැයි ඒ දවස් 3 ඇතුළත වඩ සල්ලි දෙන්න බැරි නම් අපි මේක නීති මාර්ගයෙන් විසඳනවා. මට වෙන කරන්න දෙයක් නැහැ මිස්ටර් සිහින. I am so sorry. හේ බාර් කවුද? ගුඩ් ඉවෙන් මිස්ටර් සිහින. මම විරගත් ෆිනෑන්ස් කම්පැනි එකේ. ආ ඔව්. වෙහිකල් එකේ ෆිනෑන්ස් කම්පැනි එකෙන් නේද? ඔව්. අපි ගේමු කාර් වලට බලමු. मिस्टर सिहिन ඔයාගේ vehicle එකේ finance එකේ මාස හතරක ඇරියස් එකක් තියෙනවා. අපි ඔයාට ඕන තරම් කල් දුන්නානේ. අපිට මේ පාර දෙන්න ඔයාලට chance නැහැ. ඒ නිසා කරුණාකරලා ඔයාගේ vehicle එකේ ඉන්න දෙන්න. Okay. තානියා මගේ vehicle එකේ කීව මේකට දෙන්න. මට කරන් දෙන්න නැහැ සර්. මේක මගේ රස්තාව. අපි ගිහින් ඉන්න. It's okay mister. Okay. මේකයි මං ආට වෙරි ඉම්පෝටන්ට් දෙයක් කියන්න ගත්තේ. ඔව් කියන්න. මේකයි බබා. ඔයා දන්නවනේ මේ දවස්වල අපි දෙන්න ගැන යන ගොසිප්. අනේ මන්ද ඩාලින්. මන්නම් කියන අපි ඉක්මනට මැරි කරමු. අනේ ප්ලීස් බබා. මම පොඩ්ඩක් මේ වෙලාවේ බිසිනා ඩාලියා. මමවට පස්සේ ගන්නද? අනේ මොකද්ද ඩාලින්. ඔයා හැම වෙලාවෙම බිසිනේ. ඔකේ ඔකේ. Thank you.
හිනත් මගේ දැක හිනත් ඒක හිනයක් ඒක හිනයක් තානියා තානියා එක්ස්කියුස් මී සර් සර් ડોක්ටර්ට ඇපොයින්ට්මන්ට් එකක් දැම්මද ડોක්ටර් පල්ලෙහා ඇවිල්ලා ඉන්නවා අයියෝ සර් අපි හෙට් එක බීලා නෑනේ දැන් මම ওই ටික බීලා පල්ලෙහාට එන්න හා හා හරි තානියා මිස්ටර් සීන කොහමද දැන් බෙහෙත් එක හැම වෙලාවට ගන්නවද ඔව් ඔව් බෙහෙත් නම් වෙලාවට ගන්නවා මිස්ටර් සීන මට හදිසියෙන් එන්න කිව්වේ මේකයි ડોක්ටර් මට මේ ටික දවසක ඉඳලා එක එක විකාර දේවල් පේනවා රැට හරියටම ඉඳන් නැත් නෑ එක එක බයන්න මිහින පේනවා මට වෙලාවට ඉතින් ડોක්ටර් මගේ ජීවිතේ නැති කරගන්න ඒ දරුවන්ට මට ජීවිතේ පා වෙලා තියෙනවා මෙහෙමයි මිස්ටර් සීන කලබල වෙලා ජීවිතේ ගැන තීරණ ගන්න යන්න එපා අපි හැමෝටම මේ ප්‍රශ්න ටික විසඳගමු අනික මිස්ටර් සීන කියන්නේ කවුද මේ රටම ආදරය කරන ෆේමස් ආටිස්ට් කෙනෙක් ඔයා. පර්සනලි මම පවා ආසම කරන සිංගර් ඔයා. ඉතින් මිස්ටර් සීන හිතනට වඩා ඔයාගේ ජීවිතේ හුඟක් වටිනවා. හරිද? මේ කොරෝනා ප්‍රශ්න නිසා ගොඩක් ආටිස්ට්ලා හරි අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒක නම් අපිත් දන්නවා. අපි ටික කාලයක් බලමු. මේ ටික සාමාන්‍ය අතට හැරේවි. මිස්ටර් සීන මම ඔයාගේ බෙහෙත් ටික වෙනස් කරන්නම්. මෙන්න මේ ටික අලුතෙන් ඇඩ් කරගන්න මිස්ටර් සීන. හරි ડોක්ටර් මම මේ අලුත් බෙහෙත් ඇඩ් කරගන්නවා. Hello. Yes speaking. ආ මිස් අනුරාධා. ආ බැංක එකෙන් මගේ FD එක බ්‍රේක් එක ඇප්‍රූව් කළාද? හා. එහෙමද? I thank you very much මිස් අනුරාධා. Okay. ડોක්ටර් ગુડ ന്യൂസ് එක බැංක එකෙන් මගේ FD එකේ සල්ලි විත්ඩ්‍රෝ කළා. දැන් නම් මට මගේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙයි ડોක්ටර්. ඒකනේ මිස්ටර් සීන මම කිව්වේ කලබල වෙලා ජීවිතය ගැන තීරණ ගන්න යන්න එපා කියලා. අපි අපේ ජීවිතයෙන් ප්‍රශ්න වලට මුණ දෙන්න ඕනේ. ඒවට බය හැංගිලා පැනලා දුවලා වැඩක් නැහැ. අනික මිස්ටර් සීන මේ ડિප්‍රෙෂන් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. මේක හරියට අඳුරගෙන ට්‍රීට්මන්ට් නොකරදී මේක කොරෝනා වලටත් වඩා භයානක වෙන්න පුළුවන්. අනික මේක ඕනම කෙනෙකුට හැදෙන්න පුළුවන්. හරියට ඕනා කැම්බරිස්සාවක් වගේ. ඒ නිසා මිස්ටර් සීන ජීවිතේ සතුටින් ඉන්න බලන්න. සතුට තියෙන්නේ මේ සල්ලි වලවත්, මේ යාන වාහන වල, මේ ලොකු ලොකු ගෙවල් දරවල වල නෙමෙයි. සතුට තියෙන්නේ අපේ හිතේ. ඒ නිසා Taman tamanගේ සතුට හොයා ගන්නවා. ඔයා ඔයාගේ සතුට හොයා ගන්න මිස්ටර් සීන. තේරුණාද? අනික මිස්ටර් සීනට ඕනම වෙලාවක ප්‍රශ්නයක් ආවොත් කතා කරන්න කවුරුවත් නැත්තම් මට කෝල් එකක් දෙන්න. මම මිස්ටර් සීනට උදව් කරන්න. එහෙනම් මිස්ටර් සීන මම යන්නම්. ඔයාගේ ළඟ ෂෝ එකේ ටිකට් එකක් මටත් එවන්න. ඕකේ ડોක්ටර්. Thank you very much මම බලන්න ආවට. ඒ වගේම ඇඩ්වයිස් වලට. ඔව්. ડિප්‍රෙෂන් කියන්නේ සෙල්ලමක් නෙමෙයි.